අපි දකිනවා රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති ආගමනයත් එක්ක එක්සත් ජාතික පක්ෂයේ හාල් කෑලි කාලෙන් කාලෙට මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා එක එක හාල් පාරු කතා කිය කිය යනවා. ඒ වගේ කතාවක් තමයි පාලිත රංගේ බණ්ඩාර පහුගිය දවස්වල මාධ්‍යයට කියලා තිබුණේ. රටේ මැතිවරණ දෙක, ජනාධිපති මැතිවරණය සහ මහා මැතිවරණය අවුරුදු දෙකකට කල් දැමිය යුතුයි. ඒ සඳහා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යෝජනාවක් සම්මත කරගන්න ඕන. ඊට අමතරව ජනමත විචාරණයකට යන්න ඕන කියලා. අපි අර්ථයක් ඇතුව තමයි කිව්වේ ඔය හාල් කෑලි කියන කතාව. සමහරලාට ඔබ දන්නවා ඇති ඔය දුර ගමන් බස් සේවා වල යනකොට දැකලා ඇති. සාමාන්‍යයෙන් බස් රථයක ඉන්නේ ඩ්‍රයිවර් මහත්තයයි කොන්දොස්තර මහත්තයයිනේ. ඊට අමතරව ඉන්නවා කෙනෙක් ඔය දොරේ එල්ලිලා භාගයක් ඇතුලේ භාගයක් එළියේ තියාගත්ත. අන්න ඒ මිනිස්සයාට කියනවා හාල් කෑල්ල කියලා. ඔය හාල් කෑල්ල කරන්නේ ඩ්‍රයිවරුන් නැහැට ඕන දේ. ඩ්‍රයිවරුන් නැහැට පාර හදලා දෙන එක, පාර යන අනිත් බස් වලට පොඩි චණ්ඩි පාට් දාන එක, බස් එක ඇතුලේ සීට් ටිකක් හිස් වෙලා තියෙනවා නම් කෑ ගහලා ගොඩ කරගන්න එක. අන්න ඒකට ඔය හාල් කෑල්ලට ඩ්‍රයිවරුන් නැහැ පොඩි කණ්ඩ වේලක් දෙනවා, බුලත් විටක් සිකරට් එකක් දෙනවා. ඔය බුලත් විටට සිකරට් එකට තමයි ඔය හාල් කෑලි ඇවිල්ලා කහින්නේ. අපි දකින්නෙත් පාලිත රංගේ බණ්ඩාර කරේ අන්න ඒ වගේ වැඩක්. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඔය හාල් කෑල්ල කරන්නේ ඩ්‍රයිවරුන් නැහැට ඕන වැඩේ. දැන් ඩ්‍රයිවරුන් නැහැට පාර හදාගන්න, එහෙම නැත්නම් ටයිම් ටේබල් එකට අනුව පොඩ්ඩක් පරක්කු වෙලා නම් ඉස්සරහට තියෙන බස් එක ඕටෙක් කරගන්න ඕන නම් මොකක් හරි දෙයක් තියෙනවා නම් ඕක තමයි මේ හාල් කෑල්ලට ඩ්‍රයිවරුන් නැහැ කියනවා. මේ පොඩ්ඩක් ඕක බලලා හදලා දෙන්න කියන කතන්දරේ. දැන් අපි දකින්නේ පාලිත රංගේ බණ්ඩාර ඒ කියන කතාව තුළම, පාර්ලිමේන්තු මැතිවරණය ජනාධිපතිවරණය අවුරුදු දෙකකට කල් දාගන්න ඕන කියන කතාව තුළම රනිල් වික්‍රමසිංහ පැරදිලා ඉවරයි. මොකද අපි දකිනවා ඔය වගේම හාල් කෑල්ලක් වජිර ඇවිල්ලා කියනවා ලක්ෂ 100කින් මෙදාසරේ ජනාධිපතිතුමා දිනිනවා කියලා. එහෙම කතා කියන හැම තමන් පිළිබඳ විශ්වාසයක් තියෙනවා නම් කවදාක්වත් කියන්නේ මේ ඡන්දේ තවත් අවුරුදු දෙකකට ඇද ගන්න ඕන කියලා. ඒ කතාව තුළම රනිල් වික්‍රමසිංහ පරදිනවා, රනිල් වික්‍රමසිංහ පැරදිලා කියන කතාව එක්සත් ජාතික පක්ෂය තුලින්ම පිළිඅරන් ඉවරයි. ඉතින් ඒක හින්දා, නමුත් අපි කිව්ව එකයි මේ හාල් කෑලි ඇවිල්ලා මේ කතා කිව්වට මේව ඇවිල්ලා මේ රනිල් වික්‍රමසිංහගේ කොහේ හරි ඇතුලේ දුවන උප්පර වැට්ටි තුරුම්පු තමයි. මොකද රනිල් වික්‍රමසිංහ ගැට ගහනඳ යටි කූට්ටු වැඩ කරන්ඩ බාල්දි පෙරලන්ඩ චන්දකල් දාන්ඩ ව්‍යවස්ථාව තුල වංගු ගහන්ඩ බොහොම ප්‍රසිද්ධ චරිතයක් කියන එක අපි දන්නවා. ඒක නිසා මේ රටේ ඡන්ද බලය සිරිකොත වගේ බංකොලොත් වෙච්ච කොට උඩ තියපු බස් එකක් වගේ වෙච්ච පක්ෂයකට තීරණය කරන්න බෑ. ඒක එක්සත් ජාතික පක්ෂයත් රනිල් වික්‍රමසිංහත් ඒකට කඩේ යන ඔය හාල් කෑලිත් තේරුම් ගත යුතුයි. මේ රටේ ජනතාවගේ ඡන්ද බලය කියන්නේ ජනතාවගේ පරමාධිපත්‍යයේ කොටසක්. ඒ ඡන්ද ඒ බලය ලබා දීලා තියෙන්නේ මේ රටේ ආණ්ඩුකම ව්‍යවස්ථාව. ඒ ආණ්ඩුකම ව්‍යවස්ථාව තුලින් ලැබිච්ච බලය මේ කොහෙවත් යන ජනවරමක් නැති හාල් කෑලි දාලා රනිල් වික්‍රමසිංහ උත්සාහ කරනවා නම් වලපල්ලට ඇදලා දාන්න, එහෙම නැත්නම් ඒවා හංගන්න නැතිකරන්න, ඒවා පැහැරගන්න රනිල් වික්‍රමසිංහ අමතක කරන්න හොඳ නෑ. ඔය පුටුවට නැග්ගේ මේ රටේ 69 ලක්ෂයක් ඡන්දෙ ගත්ත ගෝඨාභය රාජපක්ෂව කණෙන් ඇදලා එළියට දාපු අරගල කරපු මිනිස්සු කියන කාරණාව. රනිල් වික්‍රමසිංහ කියන්නේ පාර්ලිමේන්තුවට අඩුම ගානේ මන්ත්‍රී ධූරයක් අරගෙන එන්න පුළුවන් වෙච්ච මිනිස්සෙක් නෙමෙයි. ඒක තමයි රනිල් වික්‍රමසිංහට තියෙන ජනවරම. ඉතින් එහෙම ජනවරමක් තියාගෙන මේ රටේ අරගල කරපු, ඒ අරගලයට අදටත් ආදරය කරන, මේ රටට ආදරය කරන, මේ රටේ වෙනසක් බලාපොරොත්තු වෙන මිනිස්සුන්ට රනිල් වික්‍රමසිංහ උත්සාහ කරනවා නම් ඔය වගේ ව්‍යවස්ථා ගුණ්ඩු තුලින් 77-75 මතක් කරලා මැතිනි කරපු වැරදි නැවතත් කරන්න උත්සාහ කරනවා නම් මේ රටේ මිනිස්සු අනිවාර්යෙන් දෙවරක් හිතන්නේ නැතුව ඒවට අරගල වලින් උත්තර දෙන්න සූදානම් කියන කාරණාව. ඒ වගේම තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. දැන්
මං කිව්වේ අර රංගේ බණ්ඩාරලා කෙලින්ම අද රංග දක්වන්නේ ඒ හාල් කෑලිවල චරිත තමයි. දැන් රංගේ බණ්ඩාරගේ කතාව ඇතුලේ කියනවා තව අවුරුදු දෙකක් ඉවසගෙන ඉන්න අර දැන් මේ කාලේ මන්ත්‍රීලාට බොහොම පර්මිට් තදියමක් ඇතිලා තියෙනවානේ රටට සේවය කරන්න තව ගෙදර යන්න මාස කීපයයි. එහෙම තියෙද්දි මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වෙලා තියෙනවා පර්මිට්. අපි දැක්කා ප්‍රවෘත්ති වලට කියනවා සමහර මන්ත්‍රීවරු ගිරන් රථවල එනවලු කොළඹට. සමහරුන්ට යන එන තැන්වල වාහන නැහැලු. ඒ දැන් රතගායටත් පිළිතුරු තියෙනවා කියලා කියනවා මේ රටේ ඡන්ද ටික කල් දාගත්තොත්. බොහොම පැහැදිලි මේ උත්සාහ කරන්නේ ජනවරමක් නැති ජනතාව එපා කියලා ගෙදර යන්න කියපු පාර්ලිමේන්තුවක් තියාගෙන ඒ පාර්ලිමේන්තුවේ ඔළු දෙකිටි ටික එහාට මෙහාට කරමින් විකෘති යෝජනා මේ පාර්ලිමේන්තුව තුලට ගෙනල්ලා මේ විකෘති ජනවරම හරහා සම්මත කරගෙන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මරා දාන්න මං හිතනවා රනිල් වික්‍රමසිංහට මයිල් ගහක හරි මොලයක් තියෙනවා නම් ඔය ගංගොන් තකතිරු වැඩේ රනිල් වික්‍රමසිංහ කරන එකක් නෑ කියලා. අපි හැමදාම කියනවා වගේ රනිල් වික්‍රමසිංහ කියන්නේ ලෑල්ලේ ක්‍රීඩාවට, චෙස් ක්‍රීඩාවට, දාං ක්‍රීඩාවට දක්ෂයෙක් වුණාට පිටියේ ක්‍රීඩාවලට දක්ෂයෙක් නෑ කියන එක දක්ෂයෙක් නොවන බව රනිල් වික්‍රමසිංහත් දන්නවා. රනිල් වික්‍රමසිංහ වටේ ඉන්න මිනිස්සුත් දන්නවා. මොකද අද ඔය පාරම්බාන එක්සත් ජාතික පක්ෂයේ හාල් කෑලි පහුගිය ඡන්දවල හෝදා පාළුවට ලක් වෙලා කුජීත වෙලා අනාථ වෙලා හිටපු මිනිස්සු දැන් ලැබෙන වරදානයකට වරප්‍රසාදයකට ඇවිල්ලා මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හොරා කණ්ඩ උත්සාහ කරනවා. ඒකට මේ රටේ ජනතාව ඉඩ නොදිය යුතුයි. ඒ වගේම අපි සංවිධාන විදියටත් පුද්ගලයන් විදියටත් මේ පාලකෙයින්ට කිසිම අවස්ථාවක ඒ වෙනුවෙන් ඉඩ අවස්ථාව තියන්නේ නැහැ කියන කාරණාව අවධාරණය කරන්න ඕන. ඒ වගේම අපි දකිනවා දැන් ඡන්දයක් ළඟ එන බව දැනගත්තම විවිධ සංවිධාන විවිධ කණ්ඩායම් ඒකරාශී වෙන්න පටන් අරන් තියෙනවා. දැන් පහුගිය දවස්වල අපි දැක්කා සර්වජන බලය කියලා අර හිටපු පරණ ජඩ රාජපක්ෂ නඩේට කඩේ ගිය ඒ නින්දිත රැළ නැවතත් දේශපාලන වශයෙන් තව ගුබ්බෑයන් ගත වෙලා තව බංකර් හදාගෙන තව කඳවුරු හදාගෙන මේ රටේ මිනිස්සු අන්දන්න උත්සාහ කරනවා. අපි නම් දකින්නේ මේක ජන බලයකට වඩා මේක මහා ජන කරුමයක් කියන එක. කවුද මේ පක්ෂවල අද ඉන්නේ? විමල් වීරවංශ කියන්නේ මහතිර් මොහොමඩ් එකට බඩ් කරලා හයිබ්‍රීඩ් කරලා ගෙනල්ලා ලීකුවන්යු එකට හයිබ්‍රීඩ් කරලා බඩ් කරලා මේ රටේ මහා දියුණුවක් ඇති කරනවා කියලා හොර ජඩ රාජපක්ෂලා ප්‍රොමෝට් කරපු විමල් වීරවංශ. දිලිත් ජයවීර කියන්නේ ඒ කඳවුරේම ඒව වෙනුවෙන් හඬ නගපු, ඒ වෙනුවෙන් ෆන් කරපු, ඒ වෙනුවෙන් තමන්ගේ මාධ්‍ය නාලිකා තුල නයි පෙන්නපු. උදේ ගම්මන් පිරලා කියන්නේ ප්‍රතිපත්තියක් නැති එහාට මෙහාට වැනෙන තමන්ගේ බඩවියත වෙනුවෙන් ඕනෑම සුනකෙක් එක්ක එකට ලගින පරපෝෂිතයෝ. දැන් තේරෙනවා රාජපක්ෂ කියන සුනකයා දැන් පණ ඇදිමින් ඉන්නේ පොහොට්ටුව කියන ඒ බලු කූඩුව දැන් ගරා වැටිමින් තියෙන එකේ බලය ගිලිහිමින් ඉන්නේ. ඒකින්ද දැන් මේ මැක්කන්ට අලුත් බල්ලෙක් අවශ්‍යයි, අලුත් බලු කූඩුවක් අවශ්‍යයි. ඉතින් දැන් ඒක තමයි සිද්ධ කරමින් ඉන්නේ. චන්න ජයසුමනලා ගැන අපි කතා කරන්නේ නැහැ. මේ රටේ ජාතීන් වශයෙන් මිනිසුන්ව කොටවන්න ඩොක්ටර් සාෆිලා වඳ බෙහෙත් වඳ සැත්කම් මේ රටට හාස්කම් වගේ පෙන්නපු දේව බලයෙන් සාෆිලාගේ වඳ සැත්කම් දැක්කයි කියපු චන්න සුමනලත් චන්න ජයසුමනලත් අද ඒ තැන්වල හිටන් ඉන්නවා. එක එක වශයෙන් ගත්තම සමස්තය එකට තියලා ගත්තත් මේ අය කරේ මේ රට අඳපු එක. දැන් අපි දකිනවා විමල් වීරවංශලා නව ලිබරල් වාදය එතනින් ගියා. මේක දක්ෂණාංශික ලිබරල් වාදය, වාමාංශික ලිබරල් වාදය අලුත් වචන කැටයන් එක්ක මිනිස්සු අතරට එන්න එනවා. විමල් වීරවංශට කාලයක් ලොකු අමාරුවක් තිබුණා IMF එකේ ප්ලග් එක ගලව ගන්න. හැබැයි විමල් වීරවංශලා බලයට ආවයින් පස්සේ, විමල් වීරවංශලා පුටුවට ආවයින් පස්සේ විමල් වීරවංශලා කරේ
පෙරටත් වඩා වැඩියෙන් ප්ලග් එකක් ගලවලා කෙලින්ම ඩිරෙක්ට් ලයින් එකක් ගහගෙන IMF එකත් එක්ක මේ ගමන් යන ආණ්ඩුවලට අත දීපු එක අඩුම තරමේ ජනතාව ඉදිරියට එන්න සදාචාරාත්මක භාවයක්වත් නැත්තේ මේ ඔය සර්වජන බල පූට්ටු හදාගන්න මිනිස්සුන්ට මේ රටේ මිනිස්සු දුක් විඳිද්දී තමන් ගෙනල්ලා දුන්නු පාලකයන්ගේ ප්‍රතිපල නිසා තමන් කඩේ ගිහිල්ලා හදපු තමන් හදපු සුලි කුණාටු නිසා ඇතිවෙච්ච ආණ්ඩු නිසා මේ රටේ මිනිසුන්ට බෙහෙත් ටික නැති වෙනකොට තෙල් ටික නැති වෙනකොට රස්සාව නැති වෙනකොට මේ රටේ ඩොලර් ටික නැති වෙනකොට කිරිපිටි ටික නැති වෙනකොට මිනිස්සු දුකෙන් දුකට කබලෙන් ලිපට වැටෙනකොට ඔය එකෙක් ඒ මිනිස්සු වෙනුවෙන් හිටියේ නැහැ. හැබැයි දැන් මුන්ට ප්‍රශ්නයක් තියෙනවා. මුන්ට දැන් නව ලිබරල් වාදය ගැන ප්‍රශ්න තියෙනවා. මේ ඔක්කොම හදාගෙන එන්නේ මේ රටේ දේශපාලන පරපෝෂිතයෝ රැලක්. උන්ට යැපෙන්න විමල් වීරවංශලා මොන පක්ෂයෙන් ආවත් බස් එකක් පිරෙන්න සෙනග නැති බව ඒ අයගේ හෘද සාක්ෂිය දන්නවා. එහෙමනම් දේශපාලනය තුල නමේ පන්තියෙන් දේශපාලනේ පටන් නමේ පන්තියට ඉස්කෝලේ ගිහිල්ලා කොමියුනිකේෂන් එකක් දාගෙන හිටපු විමල් වීරවංශ අද මහා ධනවතෙක් විදියට මන්දිර තනාගෙන ජීවත් වෙන්න ජීවිතේ හදලා දුන්නේ මේ දේශපාලනය. ඉතින් මේ දේශපාලනයෙන් ඉවත් වුණොත් හරියට අර වතුරෙන් එළියට ඇදලා දාපු මාළුවා වගේ ගැහෙන්න ගන්නවා, ගොඩ මැරිලා යනවා. ඒ නිසා මේ දේශපාලන මඩගොහරුව තවත් මඩවලක් කරමින් ඒක නරකාදියක් කරමින් ඒ තුල ප්‍රශ්නමවමින් දේශපාලන ගමනක් යන්න ගමනක් යන එක තමයි ඔය නඩවල එකම බලාපොරොත්තුව. ඒක නිසා අපි මේ රටේ මිනිස්සුන්ට කියනවා අපිට ණය පෙන්නලා අපිට වෙනත් වෛවාර්ණ තොරම් පෙන්නලා මේ මිනිස්සු අපිව මුලා කරපු කාලේ අපි අවසන් කළ යුතුව තිබෙනවා. ඒ වගේම අපි දන්නවා මේ රටේ සැබෑ ප්‍රශ්නය, මේ රටේ සැබෑ අනතුර වහන්ඩ සැබෑ අනතුර ජනතාවගේ අවධානයෙන් වෙන්කරන්ඩ පාලකයෝ හැමදාම මාතෘකා ගේනවා. දැන් සමහර වෙලාවට නින්දෙන් නැගිටලා වගේ අර වගේ කතා රංගෙ බණ්ඩාරලා කියන්නේ නිකම්ම නෙමෙයි. මොකද මේ වෙනකොට මේ රටේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා තියෙනවා මහා බරපතල පනත් කෙටුම්පත් දෙකක්. එකක් ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත, අනිත් එක රාජ්‍ය මූල්‍ය පද්ධතියට අදාළ රාජ්‍ය මූල්‍ය පිළිබඳ පනත් කෙටුම්පත. මේවා තාම පනත් කෙටුම්පත් විතරයි. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ පත්වෙච්ච දා ඉඳලා ජනතාව පෙළඳ ජනතාව පීඩා කරන්න තමන්ගේ දුර්වලතා ටික වහගන්න රනිල් වික්‍රමසිංහ හැම වෙලාවෙම පාවිච්චි කරේ මේ අනපනත්. රනිල් වික්‍රමසිංහ දන්නවා රනිල් වික්‍රමසිංහ මේ පෙන්නන ජෝගි ඉඩම් බෙදන එක, ගෙවල් ගෙවානේ යන එක, යාපනයට ගිහිල්ලා බලය බෙදනවා කියලා බොරු කියන එක මේ රටට අලුත් දෙයක් නෙමෙයි. දැන් මේ රනිල් වික්‍රමසිංහ මාර දෙයක් කරා කියලා කියන මිනිස්සුන්ට අපි අහනවා රනිල් වික්‍රමසිංහ කලේ හැමදාම රැල්ලට එන ඒ කාලෙට තියෙන හොඳම මාතෘකාවෙන් ඇදලා අරන් මොන හරි වචන ටිකක් පිට කරන එක. දැන් මේ දවස්වල රනිල් වික්‍රමසිංහ උත්සාහ කරනවා තරුණ පරපුර අන්දන්ඩ තාක්ෂණය ස්මාර්ට් කියන වචන ඉස්සරහට දාගෙන AI කියන වචන ඉස්සරහට දාගෙන මේ රටේ මිනිස්සු අන්දන්ඩ. එහෙම කරන ගමන් මේ අනත්පන තරා රනිල් වික්‍රමසිංහලා උත්සාහ කරන්නේ මේ රටේ අනාගතය නවත්තන්න. රනිල් වික්‍රමසිංහ වගේ ටෙම්පරියක් අදින්න ආපු සිලෙක්ටඩ් ජනාධිපතිවරයෙක්ට කොහෙත්ම ජනවරමක් නැහැ මේ වගේ අනපනත් ගේන්න. රනිල් වික්‍රමසිංහ දන්නවා හොඳාකාරම මේ අවුරුද්ද තුල ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි. එහෙමනම් රනිල් වික්‍රමසිංහට තියෙන්නේ තමනුත් අපේක්ෂකයෙක් විදියට ඉදිරිපත් වෙලා අපි නම් හිතන්නේ රනිල් වික්‍රමසිංහ එහෙම මොලයක් තියෙනවා නම් ඒවි කියලා තවත් ලැජ්ජ වෙන්න තමන්ගේ ප්‍රතිපත්ති හරහා ඔය අනත්පනත් ගෙනල්ලා මේ රටේ ජනතාවගේ මතයක් මත විමසීමක් කළ යුතුයි. ඒව අනුමත කරනවා නම් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදීව රනිල් වික්‍රමසිංහට ඡන්දය දෙන්න පුළුවන්. එහෙම නැතුව බලයක් නැතුව පොහොට්ටුව මුදා ගැනීමේ මෙහෙයුමේ මෙහෙයුම් කරු විදියට පාර්ලිමේන්තුවට ඇවිල්ලා රනිල් වික්‍රමසිංහට අයිතියක් නැහැ මේ රටේ ඉදිරි ගමන බැඳ දමන අනපනත් ගේන්න. මොකද අපි දන්නවා රනිල් වික්‍රමසිංහලා රටට මොන පොරටෝක් දුන්නත් IMF එක ඉස්සරහා
බලුකුක්කෝ කියන එක. ලෝකෙට මොන පණිවදන් කිව්වත් IMF එක ඉස්සරහා රනිල්ලා දෙකට නැමෙන බව, ඇඹරෙන බව අපි දන්නවා. ඒක නිසා මේ රටේ අනාගත ආර්ථික ප්‍රතිපත්තිය, මේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය තීරණය විය යුතු, තීරණය කළ යුතු වන්නේ මේ රටට අනන්‍ය වූ, මේ රටේ ඉදිරි දැක්මට සුබදායි වන ආකාරයෙන් මිස අපි ලෝකෙන් ණය අරගෙන කරමුලට හිරවෙලා හුස්ම ගන්න බැරි තැන තුත්තිරි ගහෙත් එල්ලෙන අවස්ථාවක ඒ කියන ඕනම අහිතකර හිතකර කොන්දේසි වලට යටත් වෙලා නෙමෙයි කියන කාරණාව. මොකද අපි දන්නවා IMF එක ගෙනාපු යෝජනා අතර පැහැදිලිවම නාස්තිය දූෂණය අල්ලස ගැන ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍යව තිබුණා. නමුත් අදටත් ඒ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. මේ රටේ පාරිදුෂ්‍යභාවය පිළිබඳව, රාජ්‍ය ආයතනවල ගනුදෙනුවල පාරිදුෂ්‍යභාවය පිළිබඳව නීති අනපනත් සලස් කළ යුතු බවට පැහැදිලිව මේවල සඳහන් වෙලා තිබුණා. නමුත් අපි දන්නවා මෑතකදී අනාවරණය වුණු ඒ වීසා ප්‍රශ්නය පිළිබඳව, සංචාරක වීසා ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රශ්නය පැන නැගුණු වෙලාවේ ඒ කියන පාරිදුෂ්‍යභාවය ඔප්පු කරගන්නවා තියයි අහලකටවත් යන්න ටිරාන් අලස්ට බැරි වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා රනිල් වික්‍රමසිංහලට කියනවා මේ රටේ මිනිස්සුන්ගේ ජනමතය හැල්ලු කරා හොඳටම ඇති. මොකද රනිල් වික්‍රමසිංහලට, රාජපක්ෂලට තියෙනවා බොහොම ෂෝට් මෙමරි ලොස් එකක්. ළඟ ළඟ දේවල් ඉක්මනට අමතක වෙනවා. ඉතින් ඒගොල්ලෝ හිතන් ඉන්නවා මේ මිනිස්සු ඒගොල්ලෝ කියන කියන හැම කෙබරයකටම එකඟ වෙයි කියන එක. ඒ වගේම අපි දන්නවා ඔය හාල් කෑලි ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ විතරක් නෙමෙයි. ඕක පොහොට්ටු ඇතුළෙත් ඉන්නවා. අන්න එහෙම මං කියන ආකාරයේ හාල් කෑල්ලක් තමයි සාගර කාර්යවසම් කියන්නේ. අපි දකිනවා පහුගිය දවස්වල නාමල් රාජපක්ෂත් කියනවා මේ රට හදන හොඳම සැලැස්ම තියෙන්නේ පොහොට්ටුව තුල කියලා. පොහොට්ටුව තුල කියලා. ඒතකොට අපි දැක්කා පොහොට්ටුවේ ආර්ථික සැලැස්ම, පොහොට්ටුව මේ රටේ කරපු ආර්ථික විප්ලවය තුළින් අන්තිමට මේ රටේ මිනිස්සු කොහෙද ඉතුරුනේ කියන එක. පෝලිං වල මැරිලා යන තත්ත්වයට පත් වුණා. මේ රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ වල ඉඳලා බෙහෙත් පෙත්ත දක්වා සියල්ල නැති වෙන තත්ත්වයට පත් වුණා. එක රැයින් ගොම් මෝඩ, මරි මෝඩ කෘෂිකර්ම ප්‍රතිපත්ති ගෙනල්ලා මේ රට බංගලොත් කරා. මේ රටේ සුදු අලි වගේ සංවර්ධන ව්‍යාපෘති හදාගෙන ඒ වලින් ගසා කන ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරපු රාජපක්ෂ නඩය, රාජපක්ෂ ජුන්ටාව මේ රටේ කරපු ආර්ථික සැලැස්ම ගැන අපි දන්නවා. දැන් වලපයයි ගොඩපයයි තියාගෙන ඉන්න මහින්ද රාජපක්ෂ තවත් මේ රටට හඳුන්වා දෙන අග්‍රගණ්‍ය සුපිරිපෙළේ ආර්ථික සැලැස්ම ගැන අමුතුවෙන් කතා කරන්න මේ රටේ මිනිස්සුන්ට ඉතුරු වෙලා නැහැ. මොකද අද කොයිතරම් බංකොලොත් තත්ත්වයට පත් වෙලා තියෙනවද කිව්වොත් පොහොට්ටුවට අඩුම ගානේ තමන්ගේ අපේක්ෂකේ පත් කරගන්න බෑ. අද පොහොට්ටුවේ මාධ්‍ය සාකච්ඡාවක් ගත්තම ඒ දිහා බලන් ඉන්න හිරිකිතයි. මාධ්‍යයකට ගියොත් අර ගාල කඩාගත්ත හරක් වගේ, එහෙම නැත්නම් චාරයක් නැති බලු රැළ වගේ හැසිරෙන මිනිස්සු. ඇයි? අද පොහොට්ටුව තුල ගුණාත්මක මිනිස්සු නැහැ. අද පොහොට්ටුවේ මාධ්‍ය ප්‍රකාශකවරු වෙලා තියෙන්නේ කවුද? අද පොහොට්ටුව වෙනුවෙන් පොහොට්ටුවේ ප්‍රතිපත්ති කතා කරන්න එළියට එන මිනිස්සු තිස්ස කුට්ටි ආරච්චිලා වගේ නම් අද පොහොට්ටුවේ ඉදිරි සැලැස්ම ගැන කතා කරලා වැඩක් නැහැ. මොකද පොහොට්ටුව අද බංකොලොත්, අද පොහොට්ටුව බිම් අට්ට වෙනුත් හාරගෙන මහ පොළවේ එරිලා ගෙලිලා ඉන්නේ. ඒක නිසා අපි මේ පාලකයින්ට අවධාරණය කරනවා මේ රටේ මිනිස්සු අරගලයෙන් පස්සේ යම් නිහඬව සාමකාමීව අවස්ථාවක් දීලා තියෙන්නේ තමුන්ලට මේක ඇතුලේ කාර් වාහන පැදගෙන පර්මිට් දීගෙන ඡන්ද අල්ලස් දීගෙන, එහෙම නැත්නම් දිස්ත්‍රික් කමිටු පිහිටගෙන ඒ වහරා ඡන්ද යාන්ත්‍රණය පණගන්නගෙන මේ රටේ ඉතුරුලා තියෙන ධන ටික, ධනය ටිකත්, සල්ලි ටිකත්, මිනිසුන්ගේ බදු මුදල් ටිකත් හොරා කණ්ඩ නෙමේ. මොකද දැන් ඡන්දය වෙනුවෙන් විවිධ වූ වැඩපිළිවෙළවල් යනවා. රනිල් වික්‍රමසිංහ අද 2:30ට වැටිලා මේ දන් දෙන්නේ රනිල් වික්‍රමසිංහගේ වලව්වේ බූදලේ නෙමේ. මේ රටේ තියෙන රාජ්‍ය දේපළ ටික තමයි මේ විදියට ධනට පිනට දෙන්නේ. ඕක රනිල් වික්‍රමසිංහ හැමදාම කරපු ඡන්ද ක්‍රියාමාර්ගය.
ඒක වෙනසක් නෑ රනිල් වික්‍රමසිංහලා වෙනස් උනායි කිව්වට අලුත් වෙනවා කිව්වට රනිල් වික්‍රමසිංහලාට එහෙම කරන්න බෑ රනිල් වික්‍රමසිංහලාට දැන් එහෙම දේවල් ඔලුවට එන්නේ නෑ ඒ වයසත් එක්ක ඒක නිසා අපි රනිල් වික්‍රමසිංහලාට කියනවා රාජපක්ෂලාට කියනවා මේ රටට පව් දුන්න හොඳටම ඇති කියන කාරණාව ඒ වගේම මේ රටේ බලය ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න විපක්ෂයේ දේශපාලන සංධානත් මීට වඩා මේ රටේ මිනිසුන්ට වගකීමෙන් වගවීමෙන් කටයුතු කළ යුතුයි මොකද මේ රටේ මිනිස්සු අද විකල්ප ඇතුව හෝ නැති නිසා තමුන්ලා දිහා බලාගෙන ඉන්නවා දැන් තමුන්ලා කාලාන්තරයක් තිස්සේ විවාදයක් පවත්වනවා කිව්වා මං හිතන්නේ ඒක හොඳ ප්‍රගතිගාමී දෙයක් මේ රටේ හැමදාම මැතිවරණ පොරොන්දු ලයිස්තු හදලා දුන්නා ඒ පොරොන්දු ලයිස්තු වල ඉඩම් දෙන්නම් කිව්වා බඩු මළු දෙන්නම් කිව්වා වඳිනකොට අක්කරයක් දෙන්නම් කිව්වා විවිධාකාර පොරොන්දු දුන්නා කෙලවරක් නැතුව හැබැයි කවදාක්වත් මිනිස්සුන්ට අහන්න දකින්න ප්‍රශ්න කරන්න හැකියාවක් හම්බුන්නේ නැහැ මේ කියන ඒවා දෙන්නේ කොහෙන්ද මේවට සල්ලි හොයන්නේ කොහෙන්ද රට විකුණලද එහෙම නැත්නම් රටේ ආදායම් වැඩි කරලද වෙන ක්‍රියාමාර්ගයකින්ද ණය ආරන්ද මොකද්ද කියන එක ඒක හින්දා මේ රටේ බලය ගණ්ඩ යම් ප්‍රක්ෂයක් හිතාගෙන ඉන්නවනම් මේ විවාද නිකන් දේශපාලන වේදිකාවේ එහාට මෙහාට කේවල් කරන්නේ නැතුව කොන්ද පන තියෙන මිනිස්සු කොන්ද පන තියෙන දේශපාලඥයෝ විදියට ඇවිල්ලා තමන්ගේ ප්‍රතිපත්ති මිනිස්සුන්ට කියන්න ඕන මොකද තමුන් මේවට ප්‍රමාද වෙනවනම් තමුන් මේවට කරාරිනවනම් තමුන් මේවා වගකීමෙන් බාර ගන්න නැත්නම් මේ රටේ ජනතාව විදියට අපට හිතන්න වෙනවා තමුන්ලත් හිස් බොල් දේශපාලන දර්ශනයක් නැති මිනිස්සු බව ඒක අපි පැහැදිලිවම කියන්න ඕන මේ හැම පක්ෂයකටම මොකද පවතින ක්‍රමය තුල තමයි මේ රටේ මිනිසුන්ට ඉදිරි දේශපාලන ගමනක් යන්න වෙන්නේ අපි කියන්නේ මේක රටේ අවසාන අවස්ථාව කියලා කිසිම වෙලාවක රටවල් මීට වඩා වැටිලා නැගිට්ට වෙලාවල් තියෙනවා හැබැයි මතක තියාගන්න ඕන අපි ඉක්මනින් පළවෙනියට එන බස් එකට නැග්ගොත් අපි ඉක්මනින් ගමන යාවි ඒක නිසා අපි යන බස් එක අපේ මේ ගමන ගෙනියන්න පුළුවන් යෝග්‍ය තත්වයේ තියෙනවද ඒක ධාවනය කරන රියදුරෝ ඒ යෝග්‍ය මට්ටමේ ඉන්නවද ඒකේ අනිකුත් දේවල් නියමෙට මේ වැඩේට ගැලපෙනවද කියන එක තීරණය කරගන්න නම් තමුන්ලා දේශපාලන වේදිකාවේ දෙන කතාවලින් එළියට ඇවිල්ලා යථාර්ථවාදී විවාදයන්ට සංවාදයන්ට වෙන්න ඕන ඒ තුලින් මිනිස්සුන්ට ඒ පිළිබඳ අවබෝධයක් ගන්න පුළුවන් වෙනවා අපි මේ රටේ මිනිස්සුන්ට කියනවා අද අපේ රටේ යුද්ධයේ දශක ගාණක් තිබුණු යුද්ධයේ ඒ යුද්ධය වෙනුවෙන් සටන් කරපු මිනිස්සු අන්තිමට විශ්‍රාම ගිහිල්ලා රට තුල ජීවත් වෙන්න බැරි නිසා ජීවිතය ලන්සුවට තියලා රුසියාවේ කුලි හමුදාවලට බැඳෙනවා මොන ඛේදවාචකයක්ද මේ රට තුල ඒ කුරිරු යුද්ධය තුල අමාරුවෙන් යුද්ධ කරලා ජීවිතේ පරදුවට තියලා දෙවියන්ගේ වාසනාවෙන් ජීවිතය රැකගත්ත මිනිස්සු අද මේ කාලකන්ණි පාලකයෝ ආර්ථිකය කඩාවැටලා මේ ආර්ථිකය විනාශ කරලා තියෙන තත්වයක් තුල අද මේ සොල්දාදුවන්ට මේ රණවිරුවන්ට සිද්ධ වෙලා තියෙනවා ලෝකේ කුළු හමුදාවල් වලට ගිහිල්ලා වහල්කම් කරන්ඩ ජීවිතය තුට්ටුවට දාලා ජීවිතේ කටයුතු කරන්න මේ හැම ප්‍රශ්නයක් තුලම තියෙන්නේ මේ රටේ දේශපාලනය මේ සෙබළුන්ට මේ රටේ මේ මිනිස්සුන්ට මේ රටේ තරුණයට මේ රටේ ජීවත් වෙන්න බැරි තත්වයක් ඇති කරේ මේ රටේ දේශපාලනය කවුරු හරි කියනවා නම් ඒ දේශපාලනය අපිට පාලනය කරන්න බෑ ඒ දේශපාලනය අපිට වැඩක් නෑ කියලා මං කියන්නේ ඒ තරම් කුහක මෝඩ තකතිරු තීරණයක් කතාවක් මේ රටේ තවත් නෑ ඒකින්ද අපි මේ රටේ මිනිස්සුන්ට කියනවා මේ රටේ මිනිස්සුන්ගේ ජීවිතවල තමන්ගේ දරුපවුලේ වගකීම වගේම තමන්ගේ අසල්වැසියාගේ වගකීමත් අතට අරගත්ත පුරවැසියෙක් ඡන්ද පොලට යන්න මේ රටේ දේශපාලනය කරන්න කියන ඉල්ලීම අපි මේ රටේ මිනිස්සුන්ට කරනවා ස්තුතියි The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය